IBON. රාත්‍රී 10 ස්වාධීන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම මදුනිකා කරපුතගල ප්‍රථමයෙන් පුවත් සිරස්තල. කඩා වැටුණු නොරොච්චෝලේ යලි වැඩ අරඹයි. ජවිපේ නායක අනුරට ගම්පහදී විත්තර ප්‍රහාරයක්. චීවරයක් ලෙස එන බෞද්ධ විරෝධී කුමන්ත්‍රණයක් ගැන හෙලිදරව්වක්. උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බලයි. පසුගිය දෙසැම්බර් 3 වනදා බිඳ වැටීමට ලක් වූ නොරොච්චෝලේ බලාගාරයේ 3 වෙනි විදුලි ජනන යන්ත්‍රය මෙමණ විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා. මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන එළමෙන සතියේදී ඉන්දියන් ඔයිල් සමාගම හරහා ඍජුවම මිලදී ගැනීමට හැකිවන බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. නොරොච්චෝලේ මුනි බලාගාරය නැවත ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කර ඇති බව තමයි දැනගන්න තියෙන්නේ. නොරබී තිබුණු ධාරිතාවයේ මෙගවට් 300ක් පමණ නැවතත් ධාරිතාවට එකතු වීම හොඳ කාරණයක්. දැන් බලාගාරවල සීරුම ක්‍රියාකාරීත්වය දැන් සාමාන්‍ය පරිදි සිදුවෙනවද? දැන්ට ලැබී තිබෙන විස්තරානුව බලාගාරවල ක්‍රියාකාරීත්වය යහපත් අත්දැකීම් තියෙනවා. අපිට නියමිත තෙල් සංචිත ප්‍රමාණයක් දිගටම ලැබුණත් එහෙම මම හිතන්නේ අපි බලාපොරොත්තු වෙන යහපත් විදුලි සම්බන්ධතාවයක් විදුලිය කපන්නේ නැතුව පවත්වා ගැනීමට හැකියාවක් තියෙන බව තමයි මට දැනගන්න ලැබෙන්නේ. කැලණිතිස්ස බලාගාර වෙත තාම ඩීසල් ලැබීම් පවතිනවාද? මොකද වත්මන් තත්ත්වේ? කැලණිතිස්ස බලාගාරවලට අවශ්‍ය තෙල් සංචිත ලැබෙනවා. ඊට අමතරව අර සොජිප් බලාගාරයත් සතියේ අඟහරුවාද බදාද වෙනකොට තාමත් ජාතික පද්ධතියට සම්බන්ධ වෙයි. ප්‍රශ්නයක් නැතුව ඉදිරියට යෑමේ හැකියාව තිබෙන බව තමයි දැන් නම් බැහැවිලා තියෙන්නේ. මේ අතර විදුලි කප්පාදුවකට අවසර ලබා දෙන ලෙස විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් මීට පෙර අවස්ථා දෙකකදී ඉල්ලීම් කර තිබුණා. කෙසේ වෙතත් හෙට දිනිය දක්වා විදුලි කප්පාදු කිරීමට අවසර ලබා නොදීමටයි එම කොමිසම තීරණය කළේ. හෙට දිනියේදී මහජන උපයෝගිතා කොමිසම යළි රැස්වී පවතින තත්ත්වය සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට නියමිතයි. මේ අතර පෞද්ගලික බලාගාර තුලින් කෙටි කාලීනව විදුලි ලබා ගැනීම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනාවක් හෙට දිනේදී කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කරන බවද විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළා. විදුලිය විසන්ධිකරණයකින් තොරව පවත්වාගෙන යන තමයි අපි කටයුතු කරන්නේ. ඒක තමයි ජනාධිපතිතුමා අපිට කියලා තියෙන්නේ. විදුලි බල මණ්ඩලය ඒ වෙනුවෙන් කටයුතු කරන්නේ. තේ සංස්ථාව අපිට අවසර දීලා තියෙනවා. ඍජුවම තෙල් ගේනවනම් ඒ ගේන. ඒ පිළිබඳව අපි සාකච්ඡා කරනවා. මං හිතන්නේ ඉන්දියන් ඔයිල් සමාගමෙන් අපිට තෙල් ප්‍රමාණයක් ලබා දෙන්න කටයුතු කරගෙන යනවා. ඒක ලඟ මුදල් අමාත්‍යාංශයත් එක්ක අපි සාකච්ඡා කරගෙන යනවා. ඍජු මණ්ඩලයට කෙලින්ම තෙල් ගේන්න බලතල නැහැ කියලා කලකරු වාර්තා වෙනවා. ඒකට කැබිනට් මණ්ඩලයේදී අනුමතු දුන්නා ගිය සැරේ කැබිනට් මණ්ඩලය. අදාළ බාර ඇමතිවරයාට පුළුවන් ඒ අවස්ථාවේ දෙන්න. ඍජු බලයට අවශ්‍ය තෙල් ඉදිරියේදී අවශ්‍ය වුණොත් ගෙන්නන්න අපිට බලය දීලා තියෙනවා. පෞද්ගලික බලාගාරවලුත් අපිට කෙටි කාලීන විදුලි ලබා ගන්න වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න අවසර ඉල්ලලා තියෙනවා. අපි ලබන මාසෙම එනකොට ආරම්භ කරනවා සෝලා විදුලිය නිෂ්පාදනය මගවට් 50ට වැඩියෙන් ආයෝජන කරන්න කැමති 50ක් විතර අපි තෝරලා ඒගොල්ලන්ට ඒ කටයුතු කරන්න බාර දෙනවා. කෙසේ වෙතත් මාර්තු මාසයේදී විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා පවසනවා. අපේ විදුලි බල පද්ධතියේ ඉල්ලුම සහ සැපයුම අතර මෙගවොට් 300ක පරතරයක් දැක්කා. ඒ සම්බන්ධයෙන් විසඳීම නිශ්චිත සැලැස්මක් විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළා තිබුණේ නැහැ. ඒ නිසා තමයි මම සඳහන් කළේ මාර්තු මාසයේ වෙන විට විදුලි කැපීමකට යෑමට විදුලි බල මණ්ඩලයට සිදු වේවි කියලා. ඍජුව ගෙන්නනවා කියන කතාව විදුලි බල අමාත්‍යවරයා කියනවා මේ විදුලිය සඳහා. විදුලි බල මණ්ඩලයේ මුදල් වියදම් කළා තෙල් ආනයනය කරනවා නම් නොමිලේම ප්‍රවාහනය කරලා ගබඩා කරලා ඔවුන්ට අවශ්‍ය තැනට නොමිලේම බෙදා දෙන්න අපි සූදානම්. විදුලි බල සඳහා ඉන්ධන නිකුත් කරොත් එම් ප්‍රවාහනය නැහිටි කරම් බොහෝ අය සඳහන් කරන හැම කාරණයක් සිද්ධ වෙයිද? නෑ අපි දැන් මේ වෙන විට අපි ප්‍රමාණවත් ඔග ලබාගෙන තිබෙනවා. මේ අතර ඉදිරි අපොස උසස් පෙළ විභාග කාල සීමාවේදී විදුලිය කප්පාදුවකින් තොරව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තමා ඉල්ලීමක් කර ඇති බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. මගේ ඉල්ලීම විදුලි කප්පාදුවක් විභාග වෙලාවේ සිදු නොකරන ලෙසයි. දැන් තමයි අපි කරුණු කියලා තියෙනවා සේනත්ව ගමන් කරන්න පුළුවන් සෑම උත්සාහයක යෙදෙන්න ඕනේ කියලා. ජාතික ජනබල වේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුවට සහභාගී වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකගේ රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ජාතික ජනබල වේගී ගම්පහ දිස්ත්‍රික් සමුළුව කලකිරිහින පෞද්ගලික උත්සව ශාලාවකදී අද පැවැත්වුණා. උත්සව ශාලාවේ ප්‍රධාන දොරටු අසලදී අනුර කුමාර දිසානායක පැමිණි රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල වුණා. ප්‍රහාරය එල්ල කළ බවට සැකකළ පුද්ගලින් දෙදෙනෙකු පාක්ෂිකයන්ගේ මැදිහත් වීමෙන් අල්ලාගෙන නිට්ටඹුව පොලිසිය වෙත රැගෙන ගොස් තිබෙනවා. සැකකරුවන් සඳහන් කළේ තමන් සමග 16 දෙනෙකු පමණ පැමිණි බවයි. උණුසුම්කාරී තත්ත්වයක් සමග පිරිසක් පළ ගොස් තිබෙනවා. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ නම මින් ඉදිරියට භාවිත නොකරනයි තමන් විපක්ෂ නායකවරයාගේ මුහුණටම සඳහන් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. මාතර වැලිගම ප්‍රදේශයේ පැවති උත්සවයකදී ඔහු මේ බව සඳහන් කළේ. මේ අතර තවත් පක්ෂ විපක්ෂ දේශපාලඥයන් කිහිප දෙනෙක්ම වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ මෙසේ අදහස් පළ කළා. මේ ආත්මඝාතක ආණ්ඩුව ගෙදර යවන්නට අපිත් සමග එකතු වෙන්නයි කියලා ඔබ සියලු දෙනාගෙන්ම මම ඉල්ලීමක් කරනවා. යුක්තිය සාධාරණත්වය ඉෂ්ට කරන්නට මහපාරට බහින්ද සූදානම් කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. ආලෝකමත් ජන ජීවිතය නිර්මාණය කරන යුගය වෙන කොතනකවත් නෙමෙයි සමගි ජන බලවේගය කියන එක මං තමුන්නාන්සලාට මේ අවස්ථාවේදී අවධාරණය කරනවා. විපක්ෂ නායකවරයා මේ දවස්වල මට පේන්නේ වේදිකාවට නගින්නේ අත්තනට කාලාද කොහෙද? ආව විශිල් පාරක් ගහපු ගාම්ම අම්මා මිනිහා පුල්චුන්. මිනිහා පුල්චුන් වෙලා දෙනවා ඉතින් රම්පිට පොරි හැලෙන්. අච්චාරු ආණ්ඩුවක් නෙවෙයි ලුණු දෙහි ආණ්ඩුවක්වත් එයාට හදන්න හම්බෙන්නේ නැහැ. අර සාමාන්‍ය කතාවක් තියෙනවනේ ගම්වල සීහින කුමරෝ කියලා. ඒ වගේ මෙයා සීහින ජනාධිපති. මේ කපේ නම් ජීවිතේ වසනතුරු. සජිත් ප්‍රේමදාස මහත්තයාට මේ රටේ නායකයෙක් වෙන්න බෑ. නායකයෙක් වෙන ගති ලක්ෂණ නැහැ. අනේ සීහින ජනාධිපතිතුමනි ඔබ නායකයෙක් නොවන බව රට දන්න. ගුවන්තොලක වීගබඩා කරන මානසිකත්වයක් තියෙන විපක්ෂ නායකවරෙක් අපේ රටේ ඉන්නේ. වරාය විකුණනකොට අප්පුඩියව පාර්ලිමේන්තු. ජාත්‍යන්තර ගුවන්තොලක වීගබඩාවක් කරන මානසිකත්වයක් තියෙන මිනිස්සෙක් මේ රටේ නායකයෙක් වුණා. ඉතින් එහාට හිතා ගන්න පුළුවන් මේ අනාගත පරම්පරාවට මොකද වෙන්නේ කියලා. මේ රට අලුත් ගමනක් ගෙනියන්න ඕනේ. මේ පැත්තේ ඉන්න අපේක්ෂකයෝ අපේ රටට දක්ෂ නම් එහෙම නැති අපිට දිනන්න බෑ. ඒක තමයි යථාර්ථය. සමගි ජන බලවේගයත් එක්සත් ජාතික පක්ෂයේ ගියෝ පාරෙම ගියොත් යහපාලනය කරපුවා කර කර හිටියොත් හරියද? අනිවාර්යයෙන් මේ සංස්කෘතිය වෙනස් වෙන්න ඕනේ. අපේ පක්ෂේ වෙනස් වෙන්න ඕනේ නම් අපි මේවා තේරුම් ගරා මේලා ඉන්න කේ වැඩ කරන්න ඕනේ. මම නායකතුමා මෙතන හිටියා නම් ඔය පණිවිඩය හොම්ම කියනවා. මම එතුමාට බදුල්ලේදී කිව්වා ඔබතුමාත් ඊට පස්සේ රණසිංහ ප්‍රේමදාස කියන නමත් කියන්න එපා කියලා. මොකද ඒවෙන් අපිට දැන් වැඩක් නැහැ. කොරෝනා මර්ධන බූස්ටර් එන්නත ලබාගත් පුද්ගලයන්ගෙන් 99% කගේම ජීවිත ආරක්ෂා වන බව වෛද්‍ය විශේෂඥයන් ප්‍රකාශ කරනවා. විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුව ආරක්ෂිත මාත්‍රාවක් ලෙස ලබා දෙන බූස්ටර් එන්නත ලබා ගැනීම සියලු පුරවැසියන්ගේ වගකීමක් බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ. අසත්‍ය ප්‍රචාරයන් වලට නොරවටී කඩිනමින් බූස්ටර් එන්නත ලබා ගන්නා ලෙස අද පැවැත්වුණු රූපවාහිනී සංවාදයකට එක්වෙමින් වෛද්‍යවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටියා. අපි ලංකාවට එන්නත් වර්ග පහක් ගෙනාවා. ඇස්ට්‍රාසෙනිකා, ස්පුට්නික්, ෆයිසර්, මොඩර්නා, සයිනෝෆාම්. එතකොට දැන් ලෝකෙම පිළිගත් මතයක් තමයි දැන් මික්ස් ඇන් මැච් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මොන එන්නතද මේ අනිත් එන්නත් එක්ක මික්ස් කරලා දෙන්න පුළුවන් කියලා. එතකොට දැනට තියෙන දත්ත අනුව මේ මික්ස් ඇන් මැච් කරන්න පුළුවන් හොඳම එන්නත් තමයි ෆයිසර් එන්නත. එතකොට මේ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒ වගේම අපේ රටේ ඉන්නා විද්වත් මණ්ඩලයක්. එතකොට ඒගොල්ලන්ගේ නිර්දේශ අනුව තමයි අපි මේ ෆයිසර් එන්නත ලංකාවට ගෙනාවේ. එතකොට අපි ඇත්තටම මිලියන 14.1ක් මේ ඉලක්කගත කණ්ඩායමට සම්පූර්ණ එන්නත් අපි මේ වෙනකොට ලංකාවට ගෙනා එන්නත්තල කිසිම හිඟයක් නැහැ. එන්නතක් ගත්තට පස්සේ මේක දිගු කාලින බලපෑමක් තියෙනවායි කියලා තරුණ ප්‍රජාව කියනවා. මේ තමන්ගේ මදසරු භාවය ඇති වෙනවා, තමන්ගේ ලිංගික ශක්තියට මේකේ බාධා ඇති වෙනවා, මේ සමාජ මාධ්‍ය සහ සමාජය ඇතුලේ කතා වෙන සමහර දේවල්. එවැනි තහවුරු කිරීමක් තියෙනවා. පැහැදිලිවම විද්‍යාත්මක පදනමක් නැහැ. දැන් උදාහරණයක්ද අපි මදසරු භාවය කියන එක විද්‍යාත්මකව විග්‍රහ යක් තියෙනවානේ. විවාහ ඊවලක් ඒ කියන්නේ අවුරුද්දකට වඩා ඉඳීම තුල උන්ට දරුවෙක් නොලැබෙනා නම් ඒක තමයි අපි නිර්වචනය කරන්නේ. මේ ෆයිසර් එන්නත ලෝකෙට හඳුන්වා දීලා තාම අවුරුද්දක් නැහැ. ඉතින් ඒතර කොහොමද මත්සාරු භාවයක් තියෙන එක කිසිම විද්‍යාත්මක පදනමක් එතනම නැහැනේ. ඒක එහෙම වෙන්නත් බෑ. අනිත් එක තමයි විද්‍යාත්මක ඒ එන්නතේ තියෙන කිසිම සංගතකයකින් ප්‍රජනක පද්ධතියට කිසිම බලපෑමක් ඇති නැහැ කියලා කිසිම සාධකයක් ඔප්පු කරලා නැහැ. ඉතින් අනිත් එක තමයි සුළු වතුරු ආබාධ ඇති වෙන එක එන්නතක සාමාන්‍ය දෙයක්. ඒ කියන්නේ විද්ද තැන්න පේ වේදනාව එන එක ඇඟපතර ඉදෙන එක උනේ එන එක. ඒක ගැන අපි සතුටු වෙන්න ඕනේ. මොකද එන්නතක් ගහීමේ මූලික අරමුණ තමයි ශරීර ප්‍රතිශක්තිය ඇති කරගන්න එක. බූස්ටර් එන්නත වර්ධක මාත්‍රාව දීමත් එක්ක බොහොම පැහැදිලිව අද ලෝකයේ පුරා මේ පිළිගත් වෛද්‍ය පරීක්ෂණවල ප්‍රතිඵල තියෙනවා. මේ ප්‍රතිශක්තිය ප්‍රවර්ධනය වැඩිවීම උපරිම වශයෙන් සිද්ධ වෙනවායි කියලා. ඒක විද්‍යාත්මක පිළිගත් දෙයක්.
බූස්ටර් එක කල් දාන්න පුළුවන් මරණේ කල් දාන්න බෑ ඒකෙන් හින්දා හැම වෙලේම මතක තියාගන්න ඕන කාරණාවක් තමයි මේක සම්පූර්ණ සමස්ත ක්‍රියාවලියක් නේ ජමින්ද කීප දෙනෙක් ඒ ක්‍රියාවලිය මගහැරුණාම වෙන්නේ අවදානම යන්නේ සමාල්ලට ඔයාගේ මගේ දෙමව්පියන්ට වෙන්න පුළුවන් තමන්ගේ පවුලට ආදරේ තමන්ගේ ආදරණීයන්ව රැකබලා ගන්න ඕනේ ඒකෙන් හින්දා ඒ ඉල්ලීම ඒ ආයාචනාව තමයි ඔබ ඔබව රැකබලා ගන්න ඔබත් රැකේ සමාජයත් රැක ඒකට තියෙන සුදුසුම ක්‍රමවේදය තමයි බූස්ටර් එන්නත හැකි ඉක්මනින් ලබා ගන්න දවසක්වත් කල් දාන්න එපා ඒ කල් දාන එකෙන් කරන්නේ ඔබ වයි සමාජයේ වයි අනතුරේ දාන එක කොවිඩ් වෛරසයෙන් ජනතාව මුදා ගැනීම වෙනුවෙන් පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා ඒ යටතේ එන්නත් ලබා දීමේ ජංගම සේවාවක් සැලසුම් කර ඇති බවයි ඒ මහතා පැවසුවේ මේ පසුගිය සති 3-4 කාල සීමාවේදී කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක් දකින්න ලැබෙනවා මේ වෙනතෙක් කිසිදු බූස්ටර් එන්නතක් ලබා ගැනීමට ක්‍රියා නොකරපු අපගේ ආදරණීය ජනතාවගේලා සිටින්න ඔබ හැකි ඉක්මනින් බූස්ටර් එන්නත ලබා ගැනීමට ක්‍රියා කරන්න ඉදිරි සතිය දෙක තුලදී ජංගමාකාරයෙන් පවා එන්නත් ක්‍රීමට අපි බලාපොරොත්තු වෙනවා ඔබ කොවිඩ් ආසාදිතයෙක් නොවී සිටමට වග බලා ගැනීමටත් ඔබ කොවිඩ් පතුරවන්නේ නැති පුද්ගලයෙක් හැටියට ක්‍රියා කිරීමටත් මගෙන් හැකියාවක් ලැබෙන බව අපිට විශ්වාසයි මේ අතර අද කොරෝනා ආසාදිතයන් 1056 දිනක වාර්තා වූ අතර ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 610103ක් දක්වා හිල ගියා. මේ වන විට ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 15596ක්. කොරෝනා වෛරසය ආසාදිනේ වූ තවත් 409 දිනකු සුවය ලැබීමත් සමග සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 578051ක් දක්වා ඉහළ ගියා. අද දිනේ කොරෝනා මරණ 20ක් වාර්තා වූ අතර මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 915420ක් දක්වා ඉහළ ගියා. මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව අන්තරූමවරු මධ්‍යස්ථානයේ සේවය කළ මුදල් අයකැමිවරුන් 15 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ හේතුවෙන් කොට්ටාව අන්තරූමවරු මධ්‍යස්ථානයෙන් අධිවේගී මාර්ගයට පිවිසෙන රථවාහනවලට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමක් අද සිදු කෙරුණේ නැහැ. බුදුදහම විකෘති කරන බෞද්ධ විරෝධී ව්‍යාපාරයක් සිවුර තුලම ක්‍රියාත්මක වන බව පූජ්‍ය ඕමල්පේ සෝබිත ස්වාමීන් වහන්සේ අවධාරණය කරනවා. බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංගණායක ධුරයෙන් පිදුම් ලැබූ පූජ්‍ය තිහකොඩ බද්ධිය ස්වාමීන් වහන්සේ වෙත සන්නස්පත්‍ර පිළිගැන්වීමේ උත්සවයට සහභාගී වීමෙනුයි උන්වහන්සේ මේ බව කියා සිටියේ. අක්තපත්‍ර පිළිගැන්වීම ගොතටුව ඇල්හේන ශ්‍රී රත්නසාර විහාරස්ථානයේදී අමරපුර ශ්‍රී ධම්මරක්ෂිත මහානිකායේ මහානායක ත්‍රිකුණමලේ ආනන්ද ස්වාමීන් වහන්සේ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පූජ්‍ය තිහගොඩ බද්ධිය ස්වාමීන් වහන්සේ වෙත විජිනිපත පිළිගැන්වීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිදු කළා. දල සලහ පෙරම මහින්ද අමරවීර යන අමාත්‍යවරු නැතුළු පිරිසක් මේට එක්ව සිටියා. ප්‍රතිපත්ති ශාසනය පර්යාප්ති ශාසනය ත්‍රිපිටක ධර්මයේ විනාශ කරන කුමන්ත්‍රණකාරී මහා ව්‍යාපාරයක් තියෙනවා. කරුණාකරලා මේක අවබෝධ කරගන්න. බුදුදහම විකෘති කරන බෞද්ධ විරෝධී ව්‍යාපාර සිවුර තුල ක්‍රියාත්මකයි. දැන් බැහැරින් ඉඳගෙන නෙමෙයි ගහන්නේ ඇතුළට ඇවිල්ලා. භික්ෂු ස්වරූපයෙන් ඉඳගෙන භික්ෂු වේශධාරීන් බුදුදහම විනාශ කරන බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන්නයි කියන කතන්දරේ එක සිද්ධියක්. මේ වැනි බෞද්ධ විරෝධී ව්‍යායාමයන්ට කවුද කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි වේදම් කරන්නේ? මේක හේව්ව බැලුවා. මෙන්න දැන් ඉතාමත් මැනවින් තොරතුරු එළිදරව් වෙලා තියෙනවා. නෝර්වේ රටේ ජීවත් වෙන අරිය මග්ග නැමැති දෙමළ ජන්මයක් තියෙන භික්ෂු ප්‍රතිරූපකෙක් තමයි මේ ව්‍යායාමයේ මෙහෙවන්නේ. දෙමළ ඩයස්පෝරාවේ උපදේශකෙක් හැටියට ක්‍රියා කළ බවත් පැහැදිලි. ඊලාම්ත්‍රස්තවාදයේ මගින් රට බෙදන්න බැරි වෙච්ච වෙලාවේ රට බෙදා ගන්න බෑ, ඊලාම් බිහි කරන්න බෑ. ඒකට හේතුව ප්‍රධානතම හේතුව බෞද්ධයන්ගේ ඒකරාශිත්වය. භික්ෂුන් වහන්සේගේ සමාජ නායකත්වය. දැන් භික්ෂුව දුර්වල කරන්න ත්‍රිපිටකය විකෘති කරලා සසුන කඩාගප්පල් කරන වැඩපිළිවෙල දෙමළ ඩෑෂ්බෝඩාව පටන් ගන්න තියෙනවා. අරිය මග්ග නැමැති භික්ෂු වේශධාරියා විසින් විදේශීය සංචාරකයන් මෙරට වෙත පැමිණීම පසුගිය කාලය තුලදී සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. මේ වසරේ ජනවාරි මාසයේදී පමණක් සංචාරකයන් 75,000කට වැඩි සංඛ්‍යාවක් පැමිණියා. ශ්‍රී ලංකාව සාර්ථක එන්නත් කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමත් කොවිඩ් පාලනය කිරීම සඳහා නිසි ක්‍රියාමාර්ග ගැනීමත් නිසා මේ වර්ධනය දැක ගැනීමට ලැබෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරනවා.
මෙම වසරේ ජනවාරි මාස පළමු වනදා සිට 29 වනදා දක්වා මෙරටට සංචාරකයන් 76538 දෙනෙකු පැමිණ තිබෙනවා. වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙනුයි. ඒ සංචාරකයන් 12368 දෙනෙක්. ඉන්දියාවෙන්ද සංචාරකයන් 11028 දෙනෙකු පැමිණ තිබෙනවා. යුක්‍රේනයේ පැමිණි සංඛ්‍යාව 7427ක්. එක්සත් රාජධානියෙන් සංචාරකයන් 6929 දෙනෙකු පැමිණි අතර ජර්මනියෙන් 4902 දෙනෙකු පැමිණ තිබෙනවා. පොලන්තය, ඕස්ට්‍රේලියාව, මාලදිවයින සහ කසක්ස්ථාන යන රටවලින්ද සංචාරකයන්ගේ පැමිණීම ඉහළ ගියා. පසුගිය වසර තුලදී ශ්‍රී ලංකාවට සංචාරකයන් 194495 දෙනෙකු පැමිණ තිබෙනවා. එම වසරේ ජනවාරි මාසයේදී රට තුළට සංචාරකයන් පැමිණ ඇත්තේ 1682 දෙනෙකු පමණයි. එම මාසයට සාපේක්ෂව වසරක් තුළ විශාල වර්ධනයක් අත්කර ගැනීමට සංචාරක ක්ෂේත්‍රයේ මෙම වසරේදී සමත් වී ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළා. වසර අවසන් වන විට 111කට වැඩි සංචාරකයන් සංඛ්‍යාවක් මෙරටට පැමිණෙනු ඇති බවයි අධිකාරිය පුරෝකථනය කරන්නේ. සංචාරක ආකර්ෂණය වැඩි කර ගැනීමට කෙටි, මධ්‍ය හා දිගු කාලීන වැඩපිළිවෙලක් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග කියා සිටියා. මේ අතර හික්කඩුව සංචාරක පුරවරය සංචාරකයන්ගෙන් පිරිකොස් ඇති බව අප වාර්තාකරුවන් පවසනවා. හික්කඩුව නගරයේ පදික වෙළඳුන්ගේ සිට මහා පරිමාණ හෝටල් හිමියන් දක්වා ඉන් ප්‍රතිලාභ ලබමින් සිටින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. කොවිඩ් නිසා අවුරුද්දක් අපට මේ ව්‍යාපාරය කරගෙන යන්න බැරි වුණා. ක්‍රමානුකූලව සංචාර ව්‍යාපාරය දියුණු වෙනවා. සංචාරකයන් ටික ටික වැඩි වෙනවා. ඒ නිසා අපේ ආපන ශාලා විලාස් වෙළඳ ව්‍යාපාරිකයන්ටත් අද ආදායමක් ලැබෙනවා. සංචාරක කර්මාන්තය ගැන අද අපි දැක්කොත් ඉතාම සන්තෝෂපත් වෙන්න පුළුවන්. තික්කඩුව විතරක් නෙමෙයි මුළු ලංකාවේම සංචාර කර්මාන්තය අද දිනු වෙලා තියෙනවා. තික්කඩුවේ ප්‍රධාන පාර අපි එදා ඉඳලා රජත් එක්ක කතා කරා, පෞගිය රජත් එක්ක කතා කරා, මේක බයිපාස් රෝඩ් එකක් එන්න ඕන කියලා. මොකද සංචාරකයන් ගොඩක් හරිම බයෙන් තමයි මේ පාර ක්‍රොස් කරන්නේ. ඉතින් මේ පාර සංචාරකයන් විතරක් තියලා බයිපාස් රෝඩ් එකක් දාන්න තමයි අපි එදා ඉඳලා ඉල්ලුවේ. ඉතින් තාම ඒක අපිට ලැබිලා නැහැ. පෞගිගාන බොහෝ දුක්සේ ගත කරා ජීවිතේ. දැන් නම් ටිකක් සාමාන්‍ය තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. මේ විදිහට ගියොත් තමයි ඉතින් හොඳ. ඇත්තරම පහුගිය දවස් ටිකේ අපි නොසෑහෙන දුකක් වින්දා. හික්කඩුව කියන්නේ සංචාරක පුරෝරයක්. කාටවත් අතපාන්නේ නැහැ. ලස්සනට ජීවත් වෙනවා. පහුගිය දවස්වල නම් ඉතින් කොම අමාරුවේ හිටියේ. දැන් ටික ටික හොඳයි. හික්කඩුව නාරිගම පටුවත යන ප්‍රදේශවල සංචාරක ලැබුම්හල් පිරී ඉතිරි ගොස් තිබෙනවා. හික්කඩුව නගරයේ රාත්‍රියේද සංචාරකයන් නිතර ගැවසෙමින් සිටින ආකාරය දැක ගැනීමට ලැබුණා. ශ්‍රී ලංකාව සෞඛ්‍ය ආරක්ෂිත බවට තමන් තුළ විශාල විශ්වාසයක් පවතින බැවින් සංචාරය කළ බවයි බොහෝ විදේශිකයින් සඳහන් කරන්නේ. In my country it's winter now. අපේ රටේ සීත කාලයක් තියෙද්දි ශ්‍රී ලංකාව වගේ උණුසුම් දේශගුණයක් තියෙන රටක සංචාරය කරන්න තමයි මම කැමතිම. විවිධ ආහාර වර්ගවල රස බලන්නත් ශ්‍රී ලංකාවේදී අපිට හැකියාව තියෙනවා. ඒ වගේම මේ රටේ පරිසරයත් හරිම දැකුම් කලුයි. Nature is also good. With Sri Lanka the third time. මම ලංකාවට ආවේ 3 වෙනි වතාවට. ලංකාවට මම ගොඩක් ආදරේ කරනවා. ලංකාවේ මුහුදු තීරය හරිම ලස්සනයි. මම ඒකට හරිම ආසයි. It is paradise. ශ්‍රී ලංකාව කියන්නේ පාරාදීසයක්. ලෝකේ සංචාරකයන්ට හොඳම රට විදිහට ශ්‍රී ලංකාව හඳුන්වන්න පුළුවන්. ගැටලුවකට තියෙන්නේ රතවාහන තදබදය. සංචාරකයන් වැඩිපුර ගැවසෙන ප්‍රදේශවල විකල්ප මාර්ග හදන්න පුළුවන් නම් ඒ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ දියුණුවට රුකුලක් වේවි. Would make it absolutely more comfortable. ලෙබනන්හි එක්සත් ජාතික සාමසාධක හමුදා රාජකාරී සඳහා පිටව යන යුද හමුදා පාබල රෙජිමේන්තුවට අයත් බට කණ්ඩායම් වෙනුවෙන් විශේෂ පෙළපාලියක් පනාගොඩ යුද හමුදා කඳවුරේදී පැවැත්ුණා. ඒ යුද හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සාමසාධක රාජකාරී සඳහා පිටව යන බට පිරිස් අතර නිලධාරීන් දෙදෙනෙකු සහ සෙබලියන් 7 දෙනෙකුද ඇතුළත් වීම විශේෂත්වයක්. समस्त कंडाय में किसी पहलोस्ते नुकुगेंद समान विताए मेवन विट युद्ध हमुदा पाबल सेनां के टैत से बलून एक दह सटसी विसी तुन देनकु सामसादक राजुकारी संधा युद्ध वैति बवाई युद्ध हमुदा पति जनरल शवेंद्र सिल्वा महता पेवसुए ඔවුන්ගෙන් රටට විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ලැබෙන බවද යුද හමුදාපතිවරයා පෙන්වා දුන්නා. පසුගිය දිනක ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් කණ්ඩායමක් මාලි රාජ්‍යයේ ශ්‍රී ලංකා සාමසාධක කටයුතු සිදු කරන ලබන කණ්ඩායම් පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදීත් සාමසාධක භාරව කටයුතු කරන නිලධාරීවරුන් විසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ විනය සහ දක්ෂතාවය පිළිබඳව උසස් ඇගයීමකට ලක් කළා තිබුණා. ඉතින් ඒ සතුටට කරුණක් දශක තුනකට ආසන්න කාලයක් පැවති යුද්ධය ලබාගත් අත්දැකීම් විනයක් ඇති යුද හමුදාවක් වශයෙන් අපි සාමසාධක රාජකාරී ඉක්ම ඉතාමත් හොඳින් කරනු ලබනවා.
ලබනවා මේ සාමදා සාධක රාජකාරී සඳහා යන සියලුම අයලුන්ට ඇමරිකානු ඩොලර් රටට තමයි යොමු කරනු ලබන්නේ එමගින් ශ්‍රී ලංකාවට විදේශ මුදල් ගන්නා ගැනීමේ හැකියාවක් තිබෙනවා අපි සන්තෝෂ වෙනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ශක්තිමත්ව රට කරගෙන යාමට මහා සංඝරත්නයේ පූර්ණ සහාය හිමිවන බව අස්කිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි ස්වාමීන් වහන්සේ පවසනවා පොළොන්නරුව ඓතිහාසික සොළොස්මස්ථාන භූමියට ඇතුළු වීමේ නව වාහල් කඩිද්දු කිරීමේ අවස්ථාවට වැඩම කරමිනුයි උන්වහන්සේ මේ බව කියා සිටියේ අතීත ශ්‍රී විභූති විදහා දක්වන ආකාරයෙන් මෙම පිවිසුම් වාහල් කඩිද්දු කරනවා ඒ පොළොන්නරුව හතමුණ මන්සන්දියේ මේ රටට වර්තමානයේ ගැටලුවක් තිබෙනවා රජයට ජනාධිපතිතුමාට මේ රට කරගෙන යෑමේදී විවිධ බාධක සංකතලු එළඳී තිබෙනවා ජනාධිපතිතුමාට ඒ ශක්තිය තිබෙන බව අපි හොඳ ආකාරව දන්නවා ජීවිතේ රජමාවත බාධක ගිනි පුපුරු මැදින් වැටි යට කියලා කියමනක් තිබෙනවා ඒ වගේම තමයි රජය කරගෙන යෑමේදී ඒ සඳහා බාධක කොටිකුත් පැමිණෙනවා නමුත් නායකත්වයේ ශක්තිමත් නිසා අපි හිතන තමුත්තේකම ඩීඑම් සජිත් සිතුමින් දරුවා අස්ති විරායාමේ දරුණු පිළිකා රෝගයකින් පීඩා විඳිනවා ඔහුට උපකාර කිරීමට අග්‍රාමාත්‍ය බිරිඳ ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය ඉදිරිපත් වුණා සාමාන්‍ය පෙළ විභාගයේ උසස් ලෙස සමත් වූ 17 හැවිරිදි සජිත් සිතුමින මේ වන විට මකුලෑව ජාතික පාසලේ ගණිත අංශයෙන් උසස් පෙළ හදාරමින් සිටිනවා. පියා හැරියාමෙන් පසු තම මවත් නැගිනියත් සමග දැඩි දුෂ්කරතාවකට මුහුණ පා සිටින සජිත් සිතුමිනගේ දණ හිස කොටසේ අස්තියක්ද රෝගී තත්ත්වයේ හේතුවෙන් ඉවත් කර තිබෙනවා. කෘත්‍රිම අස්තියක් සවිකිරීම සඳහා රුපියල් 134කට වැඩි මුදලක් වැය වෙන බවයි වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ. මාසිකව රුපියල් 150,000ක මුදලක් වැය කරමින් අස්ති දිරායම වැළැක්වීම සඳහා වන එන්නතක් ලබා දීමටද සචිත් සිතුමිනට සිදු වී තිබෙනවා. එන්නතේ පළමු මාත්‍රාව ප්‍රභු ආරක්ෂක ප්‍රධානියකු මගින් සිසුවාගේ නිවස වෙතම යැවීමට අග්‍රාමාත්‍ය බිරිඳ කටයුතු කළා. දෙවන මාත්‍රාව සිසුවාගේ මව වන චාන්දනී ලක්මිනි වෙත අරණේගහ මන්දිරයේදී අද පිරිනැමීමටයි කටයුතු කෙරුණේ. රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ප්‍රතිලාභින් 73 දෙනෙකුට ව්‍යවසායකත්ව සංවර්ධන උපකරණ ප්‍රදානය කිරීමට අද කටයුතු කෙරුණා. වේවැල්, මැටි, පිත්තල, ලීබඩු සහ ග්‍රාමීය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ මෙම උපකරණ බෙදා හැරීම සිදු කෙරුණා. ඒ එක් වසමකට එක් ව්‍යවසායකයෙක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීවයි. රාජ්‍ය අමාත්‍ය කනක හේරත් ඇතුළු දේශපාලන නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. මේ රජය ජීවනෝපාය සංවර්ධනය කිරීම සඳහා සුගේ වර්ෂයේ වගේම මේ වර්ෂයේ ඊටත් වඩා වැඩි මුදලක් වෙන් කරලා තියෙන්නේ අපේ රටේ ඉන්න ජනතාවගේ ග්‍රාමීය කර්මාන්තය ශක්තිමත් කරන ගමන්ම ග්‍රාමීය ආර්ථිකය ගොඩනැගීම. ඒ සඳහා තමයි ඔබ සියලු දෙනාට 75%ක ආධාරයක් ලබා දෙමින් මේ කර්මාන්තය ආරම්භ කරන්න ඔබ සියලු දෙනාට ඒ සහයෝගයක් ලබා දෙන්න. ඉතින් මේකෙදී මම හිතන්නේ පුහුණුව ලබාගෙන ඒ අවශ්‍ය කරන දැනුම ලබා දීලා තියෙනවා. අද අපි ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට අපි එක වසමක වෙන් කළා තියෙනවා ලක්ෂ 12ක පමණ මුදලක්. ඒ සමගින් රාත්‍රී 10 ස්වාධීන ප්‍රවෘත්ති විකාශය අදට නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.